අයිබෝන් යාළුවනේ, මේ වීඩියෝෙන් කියා දෙන්න යන්නේ මරීනා ප්‍රොටෝකෝල් එකේ KYC කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි, ඔයාලා තාමත් මේක පටන් ගත්තේ නැත්තම් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ඔයාලට පෝස්ට් එක. ඒකෙන් ටෙලිග්‍රෑම් එකට ගිහලා ඔයාලට ඇප් එක අරගෙන ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් හදාගෙන වැඩ කරගන්න. මම කලින් වීඩියෝස් දාලා තියෙනවා ඔයාලට YouTube channel එකට, මගේ channel එකේ මරීනා ප්‍රොටෝකෝල් කියලා සර්ච් කරලා පස්සේ ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි හැමදාම මම මේකේ අප්ඩේට් දෙනවා, හැමදාම ප්‍රශ්නයක් අහනකට උත්තරේ. මේ වෙනකම් මම හැමදාම ඔයාලට දීලා තියෙනවා පහල තියෙනවා ටෙලිග්‍රෑම් channel එකට. ඒකෙන් join වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒ අප්ඩේට් දැනගන්න. ඔයාලට මම පෙන්නන්නම් ඔයාලට පෙනති මේකේ KYC කරන්න වෙලා තියෙනවා. පේස් 1 එක තමයි ඇවිල්ලා තියෙන දැනට. ඒක අනිවාර්යෙන් පේස් 2 එකකුත් එයි. මේකේ සෝෂල් නෙට්වර්ක් තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. අපේ ටියුටර් ගෙනුමයි අපේ ටෙලිග්‍රෑම් ගෙනුමයි තමයි දාන්න තියෙන්නේ. මේකේ මම කියෙව්වා මේකට ටික පෝස්ට් එකක් තියෙනවා වෙනම. ඒකේ තියෙනවා මේකේ ඔයාලා account 2-3ක් හදලා තියෙනවා. ඔයාලා ඒවට වෙන වෙනම තමයි දාන්න ඕනේ. එක ගිනුමකට එකයි පුළුවන්. කියන්නේ මරීනා ප්‍රොටෝකෝල් එකේ ඔයාලා එක ඇප් එකට එක සෝෂල් නෙට්වර්ක් එකයි දාන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ගිනුම් ගොඩක් හදාගෙන ඉන්නවා නම් එව්වට දාන්න බෑ. එකින් එකට වෙනස් ගිනුම් තමයි ඇඩ් කරන්න ඕනේ. අපි බලමු කොහොමද මේක KYC කරන්න කියලා. එකට කලින් මුලින්ම ඔයාලා මරීනා ප්‍රොටෝකෝල් ඇප් එක අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගන්න ඕනේ. ඔයාලා ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මරීනා ප්‍රොටෝකෝල් කියලා සර්ච් කරලා පස්සේ ඔය ඇප් එක එනවා. ඇප් එක ඔයාලා අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගන්න අවශ්‍ය වෙනවා. මොකද අලුත් අප්ඩේට් එකේ තමයි KYC එක තියෙන්නේ. ඊට පස්සේ තමයි වැඩ කරලා යන්න තියෙන්නේ. හරි, බලමු කොහොමද KYC කරන්නේ කියලා. ඔයාලගේ ඇප් එකට ආව පස්සේ මේ විදිහට පෙන්නාවි. මේකේ ඔයාලා පහලින්ම තියෙනවා ඔයාලට පෙන්නති ප්‍රොෆයිල් කියලා. ප්‍රොෆයිල් උඩ ක්ලික් කරන්න. මේකේ මයිනින් කරන්න ඔයාලා ප්‍රශ්නට උත්තර දෙන්න විතරයි තියෙන්නේ. මේකේ ප්‍රොෆයිල් වලට ගියාට පස්සේ ඔයාලගේ යූසර් නේම් එක පල්ලෙහැන් තියෙනවා KYC කියලා. ඒක තමයි යූසර් නේම් එක ඉස්සරහින් ටික් එකක් තියෙනවා. ඒක හයිඩ් වෙලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම KYC කරාට පස්සේ ටික් එක වැටේ බලමු. මමත් තාම KYC කරලා නැහැ. දැන් තමයි KYC කරන්න යන්නේ. සජීවීව බලමු කොහොමද කරන්නේ කියලා. මෙතන උඩ තියෙනවා KYC. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේකේ ටික් එක දාගන්න මෙතන. ඒකේ ප්‍රධානම දේවල් උඩින් දාලා තියෙනවා. ඔයාලා මේ නෙට්වර්ක් එකට සෙලෙක්ට් කරන සෝෂල් නෙට්වර්ක් ඔයාලට චේන්ජ් කරන්න බෑ කිසිම අවස්ථාවක. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ඔරිජිනල් ඒව හරි ඔයාලා මතක තියෙන ඒවා මේකට දෙන්න. පස්සේ ඒවා වෙනස් කරන්න බෑ. ඊට පස්සේ මෙතන නෙක්ස්ට් පල්ලේ නැත්නම් නෙක්ස්ට් ක්ලික් කරන්න. ඊටස් තියෙන ඔයාලට කනෙක්ට් කරන්න ටියුටර් ගෙනුම, එක්ස් ගෙනුමයි ටෙලිග්‍රෑම් ගෙනුමයි තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. මම මුලින්ම මගේ එක්ස් ගෙනුම ටියුටර් ගෙනුම මම කනෙක්ට් කරනවා මෙතන. කනෙක්ට් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මුලින්ම අපිට එනවා මේකේ අපේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ලොග් වෙන. ඒ කියන්නේ එක්ස් ගෙනුම හදලා තියෙන එක තමයි දෙන්න ඕනේ. මම මෙතන දැන් ලොග් වෙනවා. ලොග් වුණාට පස්සේ ඔයාලට මේ විදිහට එනවා ඔතරයිස් කරන්න. මෙතන ඔතරයිස් ඇප් ක්ලික් කරන්න. එතකොට ටිකක් වෙලා යනවා. ඔරපෙනති කම්ප්ලීට් වුණා මගේ. ඒ ක්ලෝස් කරන ඊට පස්සේ ඒක වෙරිෆයි වුණා. ඊට පස්සේ ටෙලිග්‍රෑම් එක තියෙනවා කනෙක්ට් කරන්න. මෙතන කනෙක්ට් ක්ලික් කරන්න. එසේ ලොගින් විත් ටෙලිග්‍රෑම් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර දෙන්න ඕනේ. ටෙලිග්‍රෑම් එකට ඔයාලා දෙන ෆෝන් නම්බර මෙතන බිඳුව නැතුව දාන්න. ඊට පස්සේ නෙක්ස්ට් ක්ලික් කරන්න. හරි, ටෙලිග්‍රෑම් එකට ගිහලා බලමු මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඔයාලගේ ඇප් එකට ගියාට පස්සේ ඔයාලගේ ටෙලිග්‍රෑම් කියලා මේ වගේ ඩිල් පාට් එකක වැඩිච්ච එකක් තියෙනවා ඔයාලා. එහෙම නැත්නම් සර්ච් කරලා බලන්නත් පුළුවන්. මෙන්න මේ ටෙලිග්‍රෑම් කෙනෙකුට යන්න. ඊට පස්සේ ඔයාලගේ ඇවිල්ලා තියෙ මේ විදිහට මේක පහලින් කන්ෆර්ම් ක්ලික් කරන්න. හරි, ඒක ඇක්සෙප්ට් වුණා. දැන් නැවතත් අපි යමු මගේ මරීනා ප්‍රොටෝකෝල් ඇප් එකට. ඒ විදිහට ගියාට පස්සේ ඔයාලට මෙහෙම තමයි පෙන්නන්නේ. ඒක මුලට ආපුවාම මේ විදිහට පෙන්නනවා. මෙතන නැවතත් කනෙක්ට් ක්ලික් කරන්න. නැවතත් ලොගින් වෙන්න ටෙලිග්‍රෑම් යන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට එනවා මේකේ ඇප්සෙට් ක්ලික් කරන්න. නැවතත් කන්ටිනියු ක්ලික් කරන්න. ඒක ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාලට පේනවාදී හරි ගියා. ඔයාලට පේනවා දැන් මගේ යූසර් නේම් එක ඉස්සරහ නිල් පාට ටික් එක වැල්ලලා තියෙනවා. ඒ කියන්නේ KYC එක සම්පූර්ණයි. මේ විදිහට තමයි ඔයාලගේ වැටෙන්නේ. මුලට ගියාට පස්සේ මගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ යූසර් නේම් එක ඉස්සරහ ටික් එක වැල්ලලා තියෙනවා. දැන් ඒ කියන්නේ KYC එක සම්පූර්ණයිම. හරි, ඒ විදිහට තමයි ඔයාලට KYC කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා KYC කරගන්න නැත්නම් ඔයාලට විත්ඩ්‍රෝ ගන්න වෙන්නේ මේ පේස් 1 එක. අනිවාර්යයෙන්ම පේස් 2 වේ සමහරකට ඒක ගොඩක් දුරට අපේ මූණ පෙන්නලා වෙරිෆයි කරන්න තියෙන එක තමයි ගොඩක් දුරට එන්න පුළුවන්. ඒ හින්දා ඒ සම්බන්ධෙනොත් මම ටෙලිග්‍රෑම් එකේ හරි වීඩියෝ එකක් හරි දෙනවා අප්ඩේට්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා මගේ ටෙලිග්‍රෑම් එකටත් ජොයින් වෙලා ඉන්න, YouTube channel එකටත් ජොයින් වෙලා ඉන්න. හරි, මෙච්චරයි වීඩියෝෙන් කියා දෙන්න තියෙන. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අන්තර් ගන්න. ඒ වගේම මගේ YouTube channel අලුත් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා.